නැවතත් සිකුරාදා පිනවෙනත් එක්ක මතක් කිරීමක් තියෙනවා. අපේ වැඩසටහන සම්බන්ධ නිසා මම ඒක මතක් කරන්නම්. එක්සත් ජාතීන්ගේ සංවිධානයට 2014 වර්ෂයේදී ශ්‍රී ලංකාවෙන් කරන ලද ඉල්ලීම අනුව ජූලි මාස 15 වන දිනට යෙදී ඇති ලෝක තරුණ නිපුණතා දිනය අරමුණු කරගෙන රැකියා විරහිතභාවයෙන් හා ඌන රැකියා නියුක්තියෙන් තොර වඩාත් යහපත් සමාජ ආර්ථික පරිසරයක් තරුණ පිරිස සඳහා උදාකර දීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව දීප ව්‍යාප්ත මට්ටමේ වැඩසටහන් රාශියක් ඉදිරි සති දෙක තුලදී පැවැත්වීමට වන කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඔබ රැකියා ඌනතාවෙන් පෙළෙන කෙනෙක් නම් රැකියාවෙන් වියුක්ත කෙනෙක් නම් ඔබට පුළුවන් ඔන්න වෘත්තීය පුහුණුවක් ලබාගෙනම රැකියාවක් සඳහා යොමු වෙන්නට සහ ඔබ වෙනුවෙන් වැඩ කටයුතු ගණනාවක් සූදානම් කරලා තියෙනවා. අපි අද මේ පිළිබඳව කතා කරන්නට බොහොම ගෞරවණීයව සම්බන්ධ කරගත්තා. තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය කේ ඒ ලලිත ධීර ආචාර්යතුමන්ව ආයිබන්න ඔබතුමාට. ආයිබෝවන්. හොඳයි. මේ ජූලි මාසේ 15 වන දිනට තමයි ලෝක තරුණ නිපුණතා දිනය තියෙන්නේ. මේ වෙනකම් ඔබ සූදානම් කරලා තියෙන වැඩ කටයුතු ගැන මතක් කරගන්න. ඔව් ඇත්තම මේ ජූලි 15 වෙනිදා තමයි සෑම අවුරුද්දකම අපි සමරන්නේ ලෝක තරුණ නිපුණතා දිනය. ඒක ගැන පොඩ්ඩක් අපි ඉතිහාසයට පොඩ්ඩක් ගියොත් හොඳයි. මේ මදින් මේක ආරම්භ කරේ අපේ තෘතීක වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවෙන් සකස් කරා යෝජනාවක්. ඒ කියන්නේ තරුණයින්ගේ නිපුණතාවය ගැන මේ ඒ කියන වටිනාකමක් දෙන්න, ඒ කියන්නේ යම්කිසි සමාජ වටිනාකමක් දෙන්න සහ ඒ ජනප්‍රියත්වය සඳහා අපි යෝජනාවක් ඉදිරිපත් කරා. අපේ තෘතීක වෘත්ති අධ්‍යාපන කොමිෂන් සභාවෙන් සමයේ මේ යෝජනාව සකස් කළා. මේ සජ්ජාන්තිගේ මහමණ්ඩලයට ඉදිරිපත් කරා. මේ ඉදිරිපත් කරේදී මම හිතන්නේ වර්ග කීපයක් වට කීපයක් සාකච්ඡා කරලා අන්තිමට මේ මහමණ්ඩලයේදී මේක අනුමත වුණා. අනුමත වුණදී අපේ එතකොට ඒකට හිටපු ජනාධිපතිවරයා තමයි මේක ඉදිරිපත් කරේ එතුමාගේ ස්පීච් එකත් එක්ක. එතකොට ඒ ඉදිරිපත් කරලා 2015 මේ 14 ඉදිරිපත් කරේ 15 ඉඳලා 15 ජූලි 15 ඉඳලා සෑම අවුරුද්දකම මේ ලෝක තරුණ නිපුණතා දිනේ සමරනවා. මේ ලංකාව විතරක් නෙමෙයි ලෝකේ සෑම රටක්ම මේ සම්බන්ධව යම් යම් දේවල් වැඩසටහන් පවත්වනවා. ඒ වර්ෂවලට යම් යම් තීම් තියෙනවා. ඒ කියන්නේ තේමාවල් තියෙනවා. එතකොට දැන් මේ අවුරුද්දෙත් අපිට ඒකට තේමාවක් තියෙනවා 2023 නිපුණතා දිනයට. ඒක ඉංග්‍රීසි වලින් තියෙන්නේ ස්කිලින් ටීචර්ස් ට්‍රේනර්ස් ඇන්ඩ් යූත් කියන එක. මේ කණ්ඩායම් තුන තමයි ලෝකේ අපේ සාමාන්‍ය නිපුණතාවය පිළිබඳව තියෙන ප්‍රධාන කණ්ඩායම් තුනක්. ටීචර්ස් ගත්තොත් පාසල්වල ගුරුවරු සහ ඉගෙනුම් තියෙන පුහුණු ආයතනවල ගුරුවරු, ඒ වගේම ට්‍රේනර්ස්. ට්‍රේනර් කියන්නේ පුහුණුකරුවන් ගත්තොත් වෘත්ති පුහුණු මධ්‍යස්ථාන ආයතන සහ මොනව හරි පුහුණුවක් කරනවා නම් ඒ පුහුණුකරුවන් සහ ඊට අමතරව යූත් කියන්නේ තරුණ තරුණියෝ. අපේ රට ඇතර අපි විශේෂ අවධානයක් යොමු කරන තරුණ තරුණියන් ගැන. මේක ස්කිල් කියන එක යූත්ලට විතර සීමා වෙන්නේ නැහැ. ඇතරම ඒක ලයිෆ් ලොන් ලර්නින් තමයි අද තියෙන්නේ. ජීවිතාන්තය දක්වාම ඉගෙන ගන්න පුළුවන්, පුහුණු වෙන්න පුළුවන්. නමුත් අපේ යූත් කියන්නේ අපේ කියන්නේ රටේ ලෝකේ කියන්නේ අනාගතය මේ ගොඩනගන්න ඉන්න කණ්ඩායම තමයි විශේෂයෙන් සැලකිලිට මේ පාත්‍ර වෙන්නේ. මේ කණ්ඩායමේ නිපුණතාවයන් වර්ධනය කිරීම සහ ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග, ඒවා දැනුවත් කිරීම, ඒවා ප්‍රචලිත කිරීම තමයි මේ දිනය තුළ මේ දිනයට සමගාමීව කරන වැඩසටහන් වලින් බලාපොරොත්තු වෙන්නේ. මේක දිනයක් කිව්වට ඒ දිනයට ආසන්න සති දෙකක විතර කාලයක් මේක මේ සම්බන්ධ වැඩසටහන් පවත්වනවා. වැදගත්ම දේ අපි තමයි ලංකාව තමයි මේක යෝජනා කරලා තියෙන්නේ. ඇතරම අපිට ලොකු ආඩම්බරයක් තියෙනවා ලංකාවට මේ වගේ දෙයක් ජාත්‍යන්තර මට්ටමේ පිළිගන්න දිනයක් යෝජනා කිරීම සම්බන්ධව. එතකොට දැන් ඔය කියන සති දෙකක මේ වැඩ කටයුත්ත තියෙන කාල සීමාව ඇතුලේ ප්‍රායෝගික වශයෙන් මොන වගේ අවස්ථාවන්ද සපයලා තියෙන, මොන වගේ වැඩසටහන්ද දියත් කරන සූදානම් කරලා තියෙන්නේ? ඔව් දැන් අපි වැඩසටහන් කීපයක් පැවැත්තුවා. දැන් තමයි අපි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ජාත්‍යන්තර වැඩමුළුවක් පැවැත්තුවා. ලෝකයේ තියෙන විවිධ නිපුණතා මේ රාමු තියෙනවා. ඒ කියන්නේ ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක්ස්. ඒ නිපුණතා රාමු ගැන එක එක රටවල මේ ලංකාවේ සහ ලංකාව ඇතුළු ආසියානු රටවල්, ඒ වගේම යුරෝපීය රටවල්වල ඒ රටවල් ගානක ඒ සම්බන්ධ නියෝජිතව ඇවිල්ලා ඉදිරිපත් කිරීම කරා ලෝකයේ තියෙන විවිධ ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් ගැන. දැන් අපේ රටේ නම් තියෙන්නේ එන්වීකු තමයි අපේ තියෙන ෆ්‍රේම්වර්ක් එක. ඒ වගේම එන්වීකු තියෙනවා නව ශ්‍රීලන්තය වගේ රටවල්ව තියෙනවා, ඕස්ට්‍රේලියා වගේ රටවල්ව තවත් ක්වොලිෆිකේෂන් තියෙනවා. ඒකට මේ හැම රටකින්ම ආව නියෝජිතයෝ ඇවිල්ලා එයාලගේ තියෙන ඒ ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් සහ ඒවයි තියෙන මට්ටම් සහ ඒවයි තියෙන වටිනාකම්, ඒ සම්බන්ධව තියෙන ගැළපීම් මොනවද, ආයතන ඒ කියන්නේ ඒ එක රටවල්වල තියෙන ඒ ක්වොලිෆිකේෂන් ෆ්‍රේම්වර්ක් වලට ගැළපෙන ආකාරය කොහොමද, මේව සම්බන්ධ සම්මේලනයක් පැවැත්වුවා. අපි කොළඹ ගලධාරි හොටලේ පැවැත්වුවේ. ඒක සංවිධානය කරේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම ආයතන සම්බන්ධ වුණා. තෘතීක ආවෘත්ති අධ්‍යාපන මේ අපේ කොමිෂන් සභාවත්, ඒ වගේම අධ්‍යාපන අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු මේ කියන සියලුම අංශවල ආයතන සම්බන්ධ වුණා.
දැන් ඒ වැඩසටහනත් ඇත්තටම ජාත්‍යන්තරව සංවිධානය කරපු ලොකු විශාල වැඩසටහනක්. ඒ වගේම දැනුමත් කිරීම වැඩසටහන අපේ සූම් තාක්ෂණයේ ඔස්සේ දැන්ට අපි මේ නිපුණතා දිනයට සමගාමීව තරුණයන් දැනුමත් කිරීම වැඩසටහන රාජ්‍ය පැවැත්වුවා අපි. TVC ආයතනයෙන් සංවිධානය කරා එක. මේ ඒකදී අපි ඒ දවස පුරාම ඒ 15 වෙනි දවස පුරාම අපි ඒ සූම් තාක්ෂණ ඔස්සේ මාතෘකා කීපයක් ඔස්සේ අපි දැනුමත් කිරීම කරා. තරුණයන් සහ අදාළ පාර්ශ්වයන්. ඉතින් ඒ වැඩසටහනත් අපි සංවිධානය කරා. ඊට අමතරව තමයි අපි මේ වගේ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරා මේ අපිට මේ වගේ මේ නිපුණතා දිනියට සමගාමීව රටේ තියෙන වෘත්තීය පුහුණු වැඩසටහන් පිළිබඳවත් ඒබැයි තියෙන වටිනාකම සහ තරුණයන් දැනගත යුතු දේවල් ගැන දැනුවත් කරලා මේක තව ප්‍රචලිත කරන්න අපි ඉල්ලීමක් කරා ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන්. ඒ හරහා තමයි අපිට ගොඩක් මේ වැඩසටහන් මේ ලැබුණා. එතන මේකත් ඇත්තටම අපේ අතිරේක අධ්‍යක්ෂ මේ නියෝජ්‍ය අතිරේක මේ සමා වෙන්න අතිරේක ලේකම්තුමා මේ චන්න මහත්තයාගෙන් මම ඉල්ලීමක් කරා. එතුමා මම හිතන්නේ එතුමා හරහා මේ ලේකම්තුමා දැනුවත් කළා අපිට මේ වැඩසටහන් කීපයක්ත් ලබා දුන්නා. ඉතින් ඇත්තට මේක ගොඩාක් අපිට වටිනවා. මේ ජනමාධ්‍යෙන් තමයි මේව දැනුවත් කරන්න ඕන. අපි වෘත්තීය පුහුණු ආයතන තියෙනවා ලංකාවේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ප්‍රෞද්ගලික රාජ්‍යංශයේ ආයතන තියෙනවා. ඒවයි වැඩසටහන් කරනවා. ඉල්ලුමත් සහිත වැඩසටහන් කරනවා. ගොඩක් රැකියා අභිමුඛ පාඨමාලා තියෙනවා. නමුත් මේ වගේ නැ ජනතාවගේ තියෙන්නේ ලොකු දැනුමක් නැහැ. ඒ සමහරවිට ඒවයි තියෙන ආකල්ප වෙනස්. මේ ජනතාව හිතන් ඉන්නේ සමහරවිට දෙමව්පිය හිතන් ඉන්නේ වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් හෝ නීතිඥෙක් කිරීම තමයි සමාජයේ වටිනාකම දෙය. අද වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. ඒක වෙනස් වෙච්ච බව දැනගන්න ඕන. මොකද අද වෙනකොට මේ කණ්ඩායමනුත් එනවා මේ ඉන්විකු ගන්න. ඔය අපි කියන මේ සුවිශේෂ වෘත්තීන් වල යෙදෙන අය අද ඉන්විකු වලට ඇවිල්ලා ඉන්විකු සහතික ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ ට්‍රෙන්ඩ් එක ඒ නැඹුරුතාවය ගැන මේ දැනුවත් විය යුතුයි රට. මොකද වෛද්‍යවරයා අද අපි ගොඩක් දෙමව්පිය උත්සාහ කරේ වෛද්‍යවරයෙක් කරන්න. නමුත් වෛද්‍යවරයෙක් කියන හොඳ වෘත්තියක් ඇතන විය හැකි නම් ඉතාම හොඳයි. හැබැයි අද වෙනකොට විදේශගත වෙන්න යද්දී මේ මෙතුමන්ලත් සමහර වෛද්‍යවරු ඉන්නවා මේ අපේ පුහුණු පාඨමාලාවල මේ කියාගි වගේ පාඨමාලාවල නැත්නම් නර්සින් වගේ ඒවයි ඇවිල්ලා පුහුණු වෙනවා. පුහුණු වෙලා එන්වී කියු සහතිකය අරගන්නේ මේ විදේශගත වෙන්න වීසා ලබා ගන්න හැකියාව තියෙන හන්දා. සමහරට ඒ රටවල ගිහිල්ලා ඉතින් විෂය ගත්ත මේ රැකියාව කරන්න වෙනවා. ඉතින් ඒ වගේ සමහර ඉංජිනියර්ස්ලා ඉන්නවා. සමහරට ඒකවුන්ටන්ලා ඉන්නවා. මේ අපි මම ළඟදී මධ්‍යස්ථාන කීපයක් පරීක්ෂා කරන්න ගියා. ඒ යද්දී ඔය කියාගි වගේ පාඨමාලාවල ඉන්න කණ්ඩායම ඇහුවම මොනවද කරන්න මේ අර්ධකාලීන පාඨමාලාව. වල ඉන්නේ ගොඩක් මේ ප්‍රොෆෙෂනල්ස්ලා. ඉතින් ඒ තත්ත්වයට අද මේ NVQ එක අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ලොකු වටිනාකමක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ඒ පිළිබඳව මේ වගේ දිනයක් කට සමගාමීව දැනුවත් කිරීම ඉතාමත් කාලෝචිතයි කියලා අපි හිතනවා. මම හිතන්නේ ඒක ලොකු මේ අපිට ස්තුතිවන්ත වෙන ඕන මේ ආගේ අපි ITN ආයතනත් මේ වගේ වැඩසටහන් ලබා දීම සම්බන්ධව. මොකද මේ අවශ්‍ය කණ්ඩායම් හරියට දැනුවත් කරන්න මේක ඇත්තට එකවරකින් කරන්න බෑ. එක වැඩසටහනකින් කරලා ඉවර කරන්න බෑ. මොකද සියලු දෙනා මේ වැඩසටහන් බලන්නේ නැහැ. කොච්චර දැනුවත් කරත් සමහරට අපෙන් අහන ප්‍රශ්න හැවුවම බැලුවම සමහරට NVQ කියන්නේ මොකක්ද කියලා නැවත අහනවා. ඉතින් ඒක ඒ වගේ අර අපි වැඩසටහන් දැනුවත් කරනවා නමුත් නැවත අපි කවට ඇවිල්ලා කෝල් කරලා අහනවා මේ මොකද්ද NVQ ගන්නේ කොහොමද මේකට යන ක්‍රමවේද මොනවද විවිධ ප්‍රශ්න අහනවා. ඉතින් ඇත්තටම ඒක හන්දම මේ නිතර දැනුවත් කිරීම අවශ්‍ය වෙනවා. හොඳයි. 0112 77 44 22 සහ 0112 77 44 23 කියන දුරකථනංකවලට අමතරව ඔබට පුළුවන් මෙතුමා මේ කතා කරන දේවල් එක්ක ඔබට දැනෙනවා තේරෙන්න ගන්නවා මොන වගේ ප්‍රශ්නද ඔබට එන්නේ කියන කාරණේ. විශේෂයෙන්ම NVQ level මේ framework එකේ කොහොමද සහතික ලබා ගන්න සහ ඔබ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් තියෙන ගැටලු निराකරණය කරගන්න සුදුසුම පුද්ගලෙක් තමයි අපි සම්බන්ධ කරගෙන තියෙන්නේ. අපි මේ පිළිබඳව තවදුරටත් අපි කතා කරන්න සූදානම්. අපි සූදානම් වෙන්නේ පුංචි විරාමයක් අරගන්න. විරාමයෙන් පස්සේ අපි ආයමත් එකතු වෙලා මේ ගැන අපි කතා බහ කරමු. අපි දෙක සම්බන්ධලා ඉන්නේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය කේ ඒ ලලිතදීර මහත්මයා. අපි විරාමයට යන්න කලින් මේ NVQ ෆ්‍රේම්වර්ක් එක ගැන කතා කරා. NVQ සහතික ලබා ගන්න එක ගැන අපි යම්තාක් දුරකට ඔබට ඉඟියක් ලබා දුන්නා. 0112 77 44 22 සහ 0112 77 44 23 කියන දුරකථන අංකවලට කතා කරලා මේ පිළිබඳව අපිට යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔබට කතා බහ කරලා ඔන්න විස්තර දැනගන්න පුළුවන්. අපි දැන් මෙතුමගෙන් අහන සූදානම් වෙන්නේ මම
NVQ කියන මේ ෆ්‍රේම්වර්ක් එක ලෝක මට්ටමින් කොයිතරම් දුරට ලොකු පිළිගැනීමක් මේකට තියෙනවද කියන එක අපි කතා කරොත් එහෙම. ඔව් ඇත්තටම මේ NVQ කියන්නේ අපේ නැෂනල් ලොකසනා කල්පිසන් ෆ්‍රේම් එක හදලම තියෙන්නේ ජාත්‍යන්තර ප්‍රීගත් මේ ෆ්‍රේම් එක වලට අනුව තමයි. ප්‍රධාන වශයෙන්ම නව ශ්‍රීලන්තයේ තියෙන NVQ ෆ්‍රේම්වර්ක් එකට අනුකූලව තමයි ඒක පදනම් කරගෙන තමයි අපේ මේ සුසුකන් රාමු සකස් කරලා තියෙන්නේ. ඒකට ඒ NVQ රාමුව පිළිගන්නවා දැන් UK වලට ඒක සමාන කළා UK framework එකට සමාන කළා තියෙනවා. ඒකට දැන් අපේ qualification එකක් තියෙනවා NVQ qualification එකක් තියෙනවා නව ශ්‍රීලන්තයේ ඉහළ පිළිගැනීමක් තියෙනවා ඒ ඕන් රැකියාවකට යන්න අනිවාර්යයෙන්ම. NVQ level මේ සහතික වලට ලෝකයේ දියුණු රටවල ලොකු පිළිගැනීමක් තියෙනවා සරලව. ආ අනිවාර්යයෙන්ම පිළිගැනීම තියෙන්නේ හැදෙන්නේ අර විදිහට. ඒ කියන්නේ අපි හදනම් හදලා තියෙන්නම NVQ framework එකක් පදනම් කරන්නේ ලෝකයේ දියුණු රටක. ඒකට ඒකත් එක්ක තමයි සංසන්දනය කරලා බලන්නේ. ඒකට ඒ අනුව ලෝකේ ඕන රටක රටක් පිළිගන්නවා. මේ පිළිගැනීම කොහොමද කියන එක මම පොඩ්ඩක් පැහැදිලි කරොත් වඩා හොඳයි. මම දැන් මේ පහුගිය කාලේ අපේ දැන් රැකියාව සහතික නැති කණ්ඩායමකට අපි සහතික දුන්නා මේ ඩුබායි වල. ඒ කියන්නේ අපි සහතික දෙන ක්‍රමවේද කීපයක් තියෙනවා. RPL කියන්නේ එක ක්‍රමයක්. ඒ කියන්නේ පෙර දැනුම හඳුනින් ක්‍රමය එක්ස්පීරියන්ස් එක පදනම් කරගෙන. ඒ කියන්නේ NVQ framework එකකට අමතරව තව frameworks ලෝකේ පිළිගත්තේ ලංකාව ඇතුළේ තියෙනවද? නෑ ඒ කියන්නේ අපි දැන් නෑ අපි තියෙන ප්‍රධාන වශයෙන් NVQ තමයි පිළිගත්තු ෆ්‍රේම්වර්ක් එක. අපි ඒක ලෝකයේ රටවල් වල ෆ්‍රේම්වර්ක් එක සංසන්දනය කරන් යනවා. දැන් අපි ගලපන් යනවා. එතකොට දැන් දකුණු ආසියානු කලාපයට අපි ILO එකේ සහයෝගය ඇතිව පොදු ඒ කියන්නේ සවුත් ඒෂන් රෙෆරන්ස් ෆ්‍රේම් එකක් හදන් යනවා. අපි හදාගෙන යනවා අපි කියන්නේ එකතු වෙලා හදන එක. ඒක හැදුවට පස්සේ ආසියානු කලාපයේ දකුණු ආසියානු කලාපයේ සීලම රටවල් වල මොනෝකල්පේෂන් ප්‍රේමයක් තිබුණත් අර ඒ පොදු ක්වොලිෆිකේෂන් ප්‍රේමයක හැදුවට පස්සේ ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකට අනුව තමයි මේ අපි සංසන්දනය කරලා බලනවා සම්මට්ටමට ගන්නවා. එතකොට ඒකට අපිට ඕනම මේ කෙනෙකුට මාරු කරන්න ඒ කියන්නේ ශ්‍රම සංචලතාවය කියන විදේශගත වෙීමේදී අර පිළිගැනීම කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මේ ආසියානු රටවල මොන ක්වොලිෆිකේෂන් ප්‍රේමයක තිබුණත් අර රෙෆරන්ස් ප්‍රේමයක එක පදනම් කරන් තමයි ඒක මිශ්‍ර කරලා අපි එතකොට යන්න පුළුවන් මොන මට්ටමේද ඉන්නේ කියන එක මේ අඳුන ගන්න පුළුවන්. එතකොට ඒක දැන්ට හදාගෙන දැන් අවසන් මට්ටමේ තියෙන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ ඒ කලාපීය. එතකොට කලාපීය එක හදන වගේම මේ වගේම ලෝකයේ අනිකුත් රටවල මේ කලාපීය ෆ්‍රේම්වර්ක් එක සංසන්දනය කරන් යනවා. ඒ කියන්නේ සම කරගෙන යනවා. එතකොට ලෝකයේ මේ දැන් අපේ NVQ එකට එතකොට ලෝකයේ ඕන තැනක පිළිගැනීම තියෙනවා. එතකොට දැන් ඒක උදාහරණයක් පැහැදිලි කරවතින් දැන් අර මං කිව්වේ RPL ක්‍රමයට අපිට ඉල්ලීමක් ආවා මේ ඩුබායි වල මේ චෙෆ්ලා ඒ කියන්නේ මේ පේස්ට්‍රන් බේකරි සහ කුකරි කියන කණ්ඩායම් දෙකකට සහතික නැතුව ඉඳලා තින්නේ ඒගොල්ලෝ අවුරුදු සමහරට 10 15 ඉඳපෙ ඉන්න හිටියා චෙෆ්ලා සමහරලට. හැබැයි සහතික නැහැ. සහතික නැති වුණාම ඒ රටවල දෙන්නේ වැටුප ඉහළ අර යම්කිසි මට්ටමක් දක්වා ප්‍රමාණය දෙන්නේ. සහතියක් තියෙනකොට ඒ වැටුප වැඩි වෙනවා. එතකොට ඒ වගේම ඒ මේ මෙච්චර කල් ඒ රටෙන් එළියට යන්න බැරි මේ යුරෝපීය රටවලට යන්න බැරි ඉව හිටපු මේ වෘත්තිකයෝ ඒ සහති ගත්ත ගමන් ඒගොල්ලෝ ගියා මේ ඔය ජර්මනිය නැත්නම් ඕස්ට්‍රේලියාව ඒ වගේ මේ නිව්සීලන්ත වගේ රටවලට ඒ කණ්ඩායම ගියා. ඒක යන්න බැරුව මෙච්චර කාලයක් ඉර වෙලා හිටියා. නමුත් අපි සහතික දීලා මාසයක් ගියේ නෑ. මට ඒ දැනගන්න ලැබුණා ඒ කණ්ඩායම ඉන්නේ ඒ කණ්ඩායම මේ විදේශ ගත වුණා කියන එක. ඉතින් ඒක ඇත්තටම මේ බොහොම මේ උදාහරණයක් තමයි පිළිගැනීමට වෙන මෙතන ඊට වඩා ඉහළ මේ හොඳ උදාහරණ මොනවද කියලා මට මේ තවත් පැහැදිලි කරන්න පුළුවන්. දැන් බලන්න අපේ තියෙනවා මේ දැන් අපිට ඒකත් එක්ක ඉල්ලීමක් වෙලා තියෙනවා මේ සෞදි අරාබියෙම තව කණ්ඩායමකට. හොඳයි අපේ මේ ප්‍රේක්ෂකයන්ට ඕන තිරේ බලා ගන්න පුළුවන් මේ NVQ මගත ලංකා 7 වෙනි මට්ටම දක්වා යන්න පුළුවන් නේද? යන්න පුළුවන්. එතකොට මේ පෙන්වුවේ ඒ යන්න පුළුවන් මට්ටම් ටික. ඒ කියන්නේ පළවෙනි මට්ටම සහ දෙවෙනි මට්ටම කියන්නේ ඒ කියන්නේ semi skill මට්ටමක්. හැබැයි ඒ මට්ටමේදී සලකන්නේ නැහැ මේ පූර්ණ වෘත්තික කියලා. එතකොට level 3 කියන්නේ ඒ කියන්නේ සහායක මට්ටමක්. ඒ කියන්නේ assistant මට්ටම. ඒකට තනියම වැඩ කරන්න බෑ. යා කාගේ හරි සුපරීක්ෂණ යටතේ තමයි වැඩ කරන්න ඕන level 3 කියන්නේ. level 4 කියන්නේ කවුරුත් සුපරීක්ෂණ යටතේ නෙමෙයි වැඩ කරන්නේ. එයා කෙලින්ම මේ යාට තනියම වැඩක් කරන්න පුළුවන්. දැන් ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් ගත්තොත් level 4 කියන්නේ එයාට පුළුවන් කෙලින්ම තමන්ට තනියම තීරණගෙන වැඩ කරන්න පුළුවන්. ඒකට level 5 කියන්නේ ඒ වගේ කණ්ඩායමත් සුපර්වයිස් කරන්න පුළුවන් එයාට. 5 කියන්නේ ඩිප්ලෝමා මට්ටම.
high diploma kan ini ihala mattamak eka den eegolanta pulang ita wada teerna ganna salasum karanne hekiyawa tiyena level 6 high diploma mattama samanyen eka manager mattamakata yanawa thota high diploma kiyanne etendi tawat ehata enakota level 7 kiyanne upadhi mattama upadhi mattama ganna tiyene lankawa ekama ayathane unotech ratmalana unotech kiyana ayathane thamai level 7 ganna tiyene level 7 ganna pulang ekama tana eka thamai eka upadhi mattama aya mate e ayathane matak karanne university of technology taakshana visvidyalaya kiyala kiyanne taakshana vidyayathane kiyala විශ්වවිද්‍යාලය කියලා කියන එක විතරමයි NVQ level 7 මත 7 ගන්න පුළුවන් level 5 6 ගන්න පුළුවන් අය තව තියෙනවා අපේ යුනිවර්සිටි කියන්නේ කොලෙජස් කියලා තියෙනවා යුනිවර්සිටි කොලෙජස් තියෙනවා 6ක් තියෙනවා ඒ වගේම කොලෙජ් ඔෆ් ටෙක්නොලොජි කියලා තියෙනවා ආයතන කීපයක් ලංකාව පුරා නම් යාත් වෙන කොට් කියලා කියන්නේ අපි ඊට අමතරව වෘත්ති වුණ අධිකාරිය සහ නයිටා වීටි මේ ඔය ආයතනවල තියෙනවා level 5 6 මට්ටම කරන පාඩමලා තියෙනවා තව දැන් K-Tech ගත්තොත් K-Tech වල තියෙනවා level 5 මට්ටම යනවා ඒ වගේ ජර්මන් මේ ටෙක් එක ගත්තොත් එතනින් යන්න පුළුවන් level 5 මට්ටමක් උත් දෙනවා තමයි level 4 දෙනවා ඒ වගේ ලංකාවේ තියෙනවා මේ ඕන මට්ටමක් ගන්න ආයතන හැදලා තියෙනවා රාමු හැදලා තියෙන්නේ ඉතින් එතකොට දැන් මේ අපි උපාධියක් ගන්න කියලා අපි සාමාන්‍ය අධ්‍යාපනයෙන් ගිහිල්ලා ගන්න බැරි වුණාට අපි A level කරලා ඉස්සෙල් ඩිස්කෝර් එකකින් ගන්න බැරි වුණාට කියලා දුක් වෙන්න දෙයක් නැහැ අපිට පුළුවන් අර සාමාන්‍ය පෙළින් සුසු ගන්න නොලබන්න පුළුවන් ඉහළට යන්න හැබැයි එයාට පුළුවන් level 4 කරා level 4 කරාට පස්සේ නැවත level 5 වලට යන්න පුළුවන් පාත් එක තියෙනවා ඒකට level 5 කරලා නැවත පුළුවන් එයාට මේ අර යුනිවර්ටෙක් එකට ගිහිල්ලා level 7 දක්වා යන්න මේ ඇතුළු වෙන්න පුළුවන් ඒක වෘත්තියෙන් අපි පාඨමලා කිහිපයක් තියෙනවා ඒවට පොඩ්ඩක් කාලය පොඩ්ඩක් අවුරුදු 3කට වගේ කාලයක් ගත කරන්න වෙනවා මේ ප්‍රේක්ෂකයන්ට ආයමත් බලන්න පුළුවන් ඔන්න ඒ කියන්නේ A level NMQ මට්ටම් 7 ඇතුලේ තියෙන මේ පරිමාව කොතනද ඒ කියන්නේ කොයිතරම් ලොකු වගකීමක් හම් වෙනවද සුදුසුකමක් හම් වෙනවද මේ මේ NMQ මට්ටම් එක කියන කාරණේ ආචාර්යතුමා අපිට කතා කරන්න ඕන ඔව් ඇත්තම දැන් ඒක තමයි පඩිපෙළ වගේ පෙන්නන්නේ ඒ ස්ටෙප් බයි ස්ටෙප් යන්න පුළුවන් ක්‍රමවේදය තියෙන. එතකොට මේක තමයි අධ්‍යාපන ක්‍රමයෙන් යන වගේ ඊට වගේම ක්‍රමයක් හැදලා තිනු ඉහළට යන්න උපාධිය දක්වා යන්නේ. උපාධියෙන් පස්සේ ඕනනම් උපාධිය ගත්තට පස්සේ නැවතත් විශ්වවිද්‍යාල වල මේ අවස්ථාව තියෙනවා මේ පශ්චාත් උපාධි සහ ඕනනම් PhD දක්වා වුණත් යන්න ඒ පාත් එකක් තියෙනවා ඉවර වෙලා. ඉතින් ඒක මම හිතන්නේ ඉස්සරහට තවත් ඒක අපි කතා කරලා තියෙනවා අධ්‍යාපන ඉහළ උසස් අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක මේ දැන් සාකච්ඡාවෙන් පතුනවා තව දුරටත් මේක පුළුල් කරන්න. ඒ කියන්නේ උපාධියෙන් පස්සේ පශ්චාත් උපාධි සහ ඉහළ මට්ටමට යන්න මේ අවස්ථාව ලබා දෙන්න කියන එක දැන්ට මට්ටම තියෙනවා. හොඳයි. ජූලි 15 වෙනිදා තියෙන ලෝක තරුණ නිපුණතා දිනය සමගාමී කරගෙන අරමුණු කරගෙන තමයි මේ ඒ තුල ක්‍රියාත්මක වෙන එක්තරා විදිහක එක ශානරයක් ගැන විතර අපි මේ කතා කරේ. අපි අවසාන වශයෙන් ආයමත් මතක් කරමු මේ ජූලි 15 වෙනිදා තියෙන ලෝක තරුණ නිපුණතා දිනය වෙනුවෙන් මේ රකියා විරහිත සහ රකියා වුණතාවෙන් සිටින තරුණ પરම්පරාවට මොනවද යොදාගෙන සකස් කරලා තියෙන සූදානම් කරලා තියෙන වැඩසටහන කියන එක අපි මතක් කරමු. ඔව් ඇත්තටම දැන් තරුණයින්ට අපි දැන් ගත්තොත් ඉතින් අපි මේ වෙනකොට තියෙන ලොකු ඉල්ලුමක් ලෝකයේ මට්ටමේ ජාත්‍යන්තර ඉල්ලුමනේ බලන්න ඕන දැන් ලංකාව තුල මේ කාලය තුල යම් ඉදිකිරීම ශේෂ්ත්‍රය සංචාරක මේ හෝටල් හා සංචාරක වගේ ශේෂ්ත්‍රවල දැන් යම් කිසි කඩාවැටීමක් එක්ක මේ ඉල්ලුම අඩු වුණා. බැයි එහෙම ඉල්ලුම අඩු වුණා කියලා අපි තරුණ තරුණින්ට මේ ලෝක වෙළඳපොළේ ඉල්ලුම අඩු වුණේ නැහැ. මොකද එයාලට අවස්ථාව තියෙනවා දැන් කයාගිව වගේ අපි තුන් මේ සත්කාරක සේවා මේ නර්සින් ඇසිස්ටන්ට් දැන් ගොඩක් වෙලා ලෝකයේ තියෙන ට්‍රෙන්ඩ් එක තමයි ඔය සෞඛ්‍ය හෙල්ත් සෙක්ටර් එකේ සෞඛ්‍ය ශේෂ්ත්‍රයේ රැකියා ඉල්ලුම විශාල ලෙස වැඩි වුණා. ඒකට හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ලෝකයේ දියුණු රටවල වැඩිහිටිභාවය දැන් වැඩි වෙලා තියෙනවා. වැඩිහිටිභාවය වැඩි වුණාම එයාලට යාළුවව රැක ගන්න, රැක බලා ගන්න වැඩිහිටි නිවාස වැඩි වෙලා තියෙනවා. එයාලට සමහරට මේ ඉගෙනේ හොස්පිටල් වල අවස්ථා වැඩි කරන්න වෙලා තියෙනවා. ඒකට ඒවට නර්සින් ඒ වගේම කියා සත්තු සේවකින් වගේ දේවල් වලට ඒ වෘත්තීන් වලට විශාල ඉල්ලුමක් ඇති වෙලා තියෙනවා. ඒකත් එක්ක අපි දැන් අපි ආයතන පද්ධතියක් දැන් පෞද්ගලික ආයතන, රජයේ ආයතන දැන් පුළුල් කරන් යනවා මේවට මේ වැඩි වැඩිපුර අවස්ථාන් දෙන්න. ඒ අවස්ථාන වලට සාපේක්ෂ වෙන විදිහට ඒ ඉල්ලුමට සැලෙන සැපයීම සපයන විදිහ වැඩසටහනක් ඔන්න සූදානම් කරලා තියෙනවා. ජූලි 15 වෙනිදාට දෙන ලෝක තරුණ නිපුණතා දිනය සමගාමී කරගෙන ඔබට මේ හැම දෙයක් එක්කම සම්බන්ධ වෙන්න පුළුවන් කියන කාරණේ මතක් කරන ගමන් අපි මේ විශේෂාංගයෙන් අපි සමුගන්නට තමයි සූදානම් වෙන්නේ. අපි සම්බන්ධ කරගත්තේ තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය කේ ඒ ලලිත දීර ආචාර්යතුමන්ව මහත්වරු සම්බන්ධ කරගත්තේ ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් ස්තුතියි. හොඳයි අපි පිනවෙන්නේ මේ විශේෂාංගයෙන් තමයි සමුගන්නේ. පිනවෙන තමත් තමාර නැහැ. ඔබට තවදුරටත් රැඳී සිටින්න පුළුවන් පිනවෙනත් එක්ක. දිගටම රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා ස්වාධීන රූපවාහිනී සේවයත් එක්ක.